වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධ දෙයක් මේ වනතුරුත් ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ. අපි රජයක් වශයෙන් මේ සඳහා මුහුණ දීලා තියෙනවා. මේ වර්ජනය පිළිබඳ අපි විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් අද හවස වරුවේ කැඳවලා තියෙනවා. 519,000කට මොවුන්ගේ මූලික ඉල්ලීම තුළ වැටුප් පිෂුමතාවයක් ඇති වෙනවා. ඒක සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. දුම්රිය බිහිවුණු දවසේ ඉඳන් කෝටි 50,000කට වැඩි ආයෝජනයක් දැනට දුම්රියට කරලා තියෙනවා. ඇයි මේ රජය අපහසුතාවට පත් කරන්නේ? අද මට දැනගන්න ලැබුණා පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඔවුන් සමග සාකච්ඡා කර මෙවැනි දේවල් වලට පොළඹවන බව. මේ දවස්වල දුම්රිය ඔක්කොම ක්‍රියාත්මකගෙන නොමිලේ. ඉතින් දුම්රියට කොච්චර පාඩුවක්ද? අපි කියලා තියෙන්නේ අපි සඳුදා ඉඳන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේක සෙල්ලමක් කරගන්න එපා. පුළුවන් නම් දිගටම මේ වර්ජනය ක්‍රියාත්මක කරන්න. මේක අත්‍යවශ්‍ය ඒවා බවට පත් කරනවා මම ජනාධිපතිතුමාට කියලා. මෙතෙක් කල හැමදාම අපි ඉතාමත්ම සාමකාමීව මේවට සහයෝගම් දුන්නා. හිටපු හමුදා ප්‍රතිවරයා අපිට අවසරය දෙන්න කිව්වා. ඔවුන්ගේ 50ක් මෙවැනි වර්ජනයක් වෙද්දී අපිට කොහොම 100ක් උන්ට පුහුණු කරන්න. ඉතාමතා කරන වර්ජන කියලා අපිට පේනවා. ඒක වැට එන්නෙම නැති හිටියොත් ඉතින් ඒගොල්ලන්ට කරන්න දේවල් හුඟක් තියෙනවා. ආයතන සංග්‍රහය යනෝනේ. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිම වැඩි කළේ මේ රජ. 103ට වැඩිය ගන්න කී දෙනෙක් ඉන්නවද? අතිගහලා සහ වැටුප්